ආයිබෝන් හිතවතුනි ඔබ අද දවසේදීත් මේ ආකාරයෙන් එකතු වෙන ලංකාදීප ඔන්ලයින් රතුකට දේශපාලන කතිකාවත සමගින් අද දවසේදී මම ගෞරවයෙන් ඇරෙම් කරා ඉන්නට කියලා අපිත් එක්ක මේ සංවාදශීලී සටහන ඉදිරියට ගෙන යන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතාට ආයිබෝන් මහත්මයා අපේ කතාව පටන් ගමු මේ දවස්වල බෙහෙම බිමට මේ කතාව වෙන කතාවෙන්ම අපේ පුංචි චන්ත ගැන පළාත් පාලන මැතිවරණයේ තියයිද නැද්ද කියන එක පොඩ්ඩක් පස්සට දාලා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කරනවානේ මොන මැතිවරණයක් තිබ්බත් ආසන්න ඡන්ද තුනම දිනුවේ අපි 2018 පෙබරවාරි 10 2019 අගෝස්තු 17 2019 නොවැම්බර් 17 2020 අගෝස්තු 5 තුනම දිනුවා ආයෙත් ලෙන්ති කියලා දිනලා තියෙනවා දෙවැනියක් පේනතෙක් මානක නැතුව අපි දිනලා තියෙනවා මං කියන්නේ නෑ අද අපි එතන ඉන්නවා කියලා එහෙම මේ උද්දච්චකමක් පොදු ජන පෙරමුණට නෑ අපි ගැන අදිටක් සිරුවකුත් නෑ අනිකාගෙන අවතක් සිරුවකුත් නෑ හැබැයි අපි තරඟට ලෑසි ඉතාම ප්‍රතිපත්තිගරුක මැතිවරණ ව්‍යාපාරයකට ඒ කියන්නේ මේ සෝෂල් මීඩියාකට ඇතුළට ඇවිල්ලා තව මිනිහෙක්ගේ දේශපාලන ගෞරවය ආත්ම විනාශ කරන ගොන් වැඩේ හැරෙන්න අනිත් හැම වැඩේම අපි ලස්සන්ට කරලා තියෙනවා කාටද කිව්වේ එහෙම ගොන් වැඩක් කරනවා කියලා. ඔබ කාට හරි ඇඟිල්ල දික් කරා කියලා හිතනවා මම. මෙහෙමයි මම ඔබට යෝජනා කරනවා. දේශපාලන හැකින් මෙපිට ලෝකෙ මොන රටේද දේශපාලන කාරණාවක් වෙනුවෙන් මේතරම් අනේකාට වෛරය මුදාහරින්න කියලා. ඔබ යන්න ඉන්දියාවේ මෝදිගේ Facebook page එකට. මෝදිට අකමැති මිනිස්සු මිලියන ගණක් ඉන්දියාවෙ ඉන්නවා. හැබැයි මෝදිට අසාමාන්‍ය ලෙස වෛරයෙන් කතා කරන බවක් මම දැකලා නැහැ. මං ඒ සියල්ල නිරීක්ෂණය කරන මිනිහෙක්. ඔබ යන්න බයිඩන්ගේ page එකට ඇමරිකන් ජනාධිපතිගේ. ඒකේ තියෙන්නේ හෙට දවස වෙනුවෙන් යෝජනා සහ කරන දේවල් වලට මිනිසුන්ගේ පැත්තෙන් ආශිර්වාද තමයි අතිබහුතරය. ඒ අතර ඉඳලා හිටලා එකඟ නොවන අදහස් පළ වෙලා තියෙනවා. හැබැයි පාරිදහුනොත් උඹම රාගන කරනවා ඔබ හෙට මැරියන් නිවන්සුව ලැබේවා කියන තැනට දේශපාලන සාකච්ඡාව අරගෙන ඇවිල්ලා නැහැ. දැන් මේක කිව්වම කිය ඇමරිකාවේ නිවන්සුව ලැබේවා කියන්නේ නැහැ නේ කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. මෙහෙම වෛර කරලා මම කියන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක නූතන මිනිසාගේ මෙවලමක්. නූතන මිනිසාගේ මෙවලමත් ගෝත්‍රික උමනාවනෙන් පාවිච්චි කරනවා නම් මොකටද මිනිස්සුන්ට දිනුනෝ කියලා එකක්. දේශපාලන නෙමෙයි මම මේ කිව්වේ. දේශපාලන එහා ගිය අධ්‍යාත්මික සමාජ සංවාදයකට මම මේ ආරාධනය කරන්නේ. දේශපාලනයේ හෙට දිනයි අනිද්ද පරිදි ආයිකවදාරේ දිනයි. හැබැයි අපි මැරිච්ච දවසකට අපේ වත්ත පිරෙන්න සැනගෙන්න ඕන කියලා හිතලා ජීවත් වුණා නම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ මිනිස්සු. ඔබ බිමට මේ ක්‍රියාශීලී තරුණයෙක් මම දන්නවා තරුණ තරුණියන්ගේ බෙහෙවීම ආදරේ දිනාගත් තරුණ මන්ත්‍රීවරයෙක් සහ පොදු ජන පෙරමුණ වෙනුවෙන් බෙහෙවීම බැට කාගෙන වැඩ කරපු මන්ත්‍රීවරයෙක් අවලාද අපහාස විඳමින් ඔබ ඉදිරියට ආපු ගමනක් තියෙන. ඒ වගේම අපේ මාධ්‍ය සහෝදරයෙක් මට මේ කතා බහෙන් තේරෙනවා නිකන් කලකිරිලාද කියලා දේශපාලනයට ඇවිල්ලා. ඇත්තටම ඔබ මම හරියටම තේරුම් ගත්තා. ඔබ දන්නවා අපි බොහොම සුන්දර වෘතියක හිටපු මිනිස්සු. අපිට ඉතාම ලස්සන වෘතී ජීවිතයක් තිබ්බා. hina wena anekawa satutu karana anekawa denuwat karana anekawa samage jeevithaye beda ganna wruthiya addagimak thiyena minihek mama. obata meka therenawa. oba ekema mudrita parshave inna sahithapu kenek widihata. deshapalanayata man aave bohoma aasawen. man hituwe mata eda kalade ita wada තනකට අරගෙන යන්න පුළුවන් කියලා මම ඒක කරනවා මගේ ගමන ඇතුළත උපරිමේ. නමුත් මට හැමදාම මගේ කලකිරීමක් තියෙනවා. දේශපාලනයේ වෙනුවෙන් ඇයි මේතරම් මිනිස්සු මේතරම් අනේකාගේ ආත්ම ගෞරවය ගැන හිතන්නේ නැතුව වැඩ කරන්නේ කියලා. මේක මේ මෑතක ආපු ට්‍රෙන්ඩ් එකක්. අතීතයේ ඉඳලම යම් යම් කාරණා තිබිලා තියෙනවා. හැබැයි මේනම් අපි යන්නේ කොහෙටද විශේෂයෙන් ප්‍රශ්නේ මේක පිටිපස්සේ ඉන්නේ ලංකාවේ තරුණයා ලෝකයේ නූතන තරුණයා ඉන්දියන් නූතන තරුණයා Google කම්පැනියේ CEO වෙන්න යනවා Facebook කම්පැනියේ ඉහළම එක්සිකියුටිව් තනතුරකට යනවා ලෝකයේ IT ඉන්ඩස්ට්‍රි එක ඉන්දියානුවන් විසින් ආක්‍රමණය කරලා තියෙනවා අපේ අයියලා ගිහිල්ලා ඒක උඩ ගිහිල්ලා තව එකකට මඩ ගන්නවා ඔන්න අපේ IT හැසිරීම හැබැයි අපි මාර මොඩර්න්
මොඩර්න් මිනිස්සු අනේකා පිළිබඳ ඒතරම් වෛරයකින් වැඩ කරන්නේ නැහැ කියලායි මගේ තේරුම් ගැනීම. වැරදි නම් සමා වෙන්න. නමුත් මං ආගමක් තරමට ඒක අදහනවා. හිතෙන් නැද්ද පොදු ජන පෙරමුණට එකතු වීම තුල ඔය කලකිරීම වැඩි වුණාය කියලා? නැහැ. ඒ ගත තීරණය ගැන අද පසුතැවීමක් නැහැ. නැහැ. මෙහෙමයි. අපි පොලට ගිහිල්ලා අඹ ගත්තොත් අපි ගන්නේ තියෙන අඹ ගොඩෙන් සාපේක්ෂව හොඳම අඹ ගෙඩිය මිසක් ලෝකේ හොඳම අඹ ගෙඩිය ගන්න බෑ එතන. දේශපාලන කියන්නේ සාපේක්ෂ තෝරා ගැනීමක්. දේශපාලන කියන්නේ හොඳ නරක සම්මිශ්‍රණයක්. මම තාම විශ්වාස කරනවා මේ රටේ සමස්ත දේශපාලනේ නිදහසෙන් මෙපිට දේශපාලනේ වමත් දකුණත් අතර තියෙන එක්තරා ආකාරයක මැදමාවතේ දේශපාලනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව මේ රටේ නිර්මාණය වුණේ. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්තරා සාධාරණ දේශපාලනික යුග හේතු මත වෙන්වීමක් වුණා. අපි තාම ලංකාවේ දේශපාලන මේ මැදමාවත යන්නේ සාපේක්ෂව මෙතන තමයි හොඳම තැන කියලා මම හිතනවා. හොඳ තැන මෙතන නෙවෙයි නම් මම ඊළඟ තැනට යන්නේ නැහැ. මම මෙතනින් ගෙදර යනවා. අපේ තරුණ තරුණියන්ගේ මේ දවස්වල තේමා පාඨයනේ අපි ඉන්නේ නැහනේ කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් කියන තැන. ඒ කියන්නේ ඔබ කැපුවත් පොදු ජන පෙරමුණේ කියන මතයේ තොයි. මම එච්චරම සම්ප්‍රදායික වෙන්නේ නැහැ. හැබැයි මෙතන තියෙන පක්ෂයක්ද මන්ත්‍රීතුමනි නැත්නම් පුද්ගලයෙක්ද ඔබට අතහරින්න බැරි? මෙහෙමයි. මහින්ද රාජපක්ෂ සම්බන්ධව මට ඉතාම බරපතල බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ ඔහු මට අහවල් දෙය කළා ඒ නිසා මම ඔහුට ගරු කරනවා කියලා නෙමෙයි. මහින්ද මාත්‍යාගෙන් හම්බෙච්ච වෙලාවක අහන රංජිවේදරි මාන්නට පෞද්ගලිකව අබමල් රේණුක දෙයක්වත් කරලා තියෙනවද කියලා නැහැ. මං ඉල්ලලත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. මට ඕනත් නැහැ. හැබැයි පිටරට ගිනුමකට සල්ලි දාලත් නැහැ. මට පිටරට ගිනුම් කියලා જાතියක් නැහැ. මහින්ද මහත්තයාට මම ණය නැහැ. නයනං එතුමා මට ණයයි. මම ඒ තරම් එතුමාගේ දේශපාලන ගමන වෙනුවෙන් මහන්සි වෙච්ච මිනිහෙක්. හැබැයි මම ඒ වෙනුවෙන් අබමලක දෙයක් පෞද්ගලික විල්ලන්නේ නැහැ. මම තාමත් මේ රටට සාමය දිනා දුන්න මිනිහට ආදරෙයි. මම ඉස්කෝලේ යන කාලේ හැමදාම ඉස්කෝලේ හැම රැස්වීමක්ම ඉවර කරලා ඇනවුස් කරලා මයික් එක බිම තිබ්බේ මේ රටට සාමය උදා වේවා කියලා. ඒක හීනයක්. මහින්ද රාජපක්ෂේ ජාතික හීනය හැබැයි කළා. ඒ මත මේ රට ඉස්සරහට ගොඩනගන්න තිබුණු යුගයේ යම් කොටසක් එතුමා කළා. ඔක්කොම හරි නැහැ. නමුත් සාපේක්ෂව නිදහස් ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ මට තාමත් පොරක්. 69 ලක්ෂයක් ඔහු වෙනුවෙන් ලැබුණා. නමුත් ඉදිරියේදී මේ 69 ලක්ෂය ලැබෙයි කියලා නිගමනය කළ නොහැකි නේද? ඒ තිබෙන ජනාධරේ නැති වෙලා නේද? ඔබ හොඳ තැනකට එන්නේ. අපේ සමහරුන්ටත් වැරදුණු තැන උතන. තරඟයකදී ජයග්‍රහණය මනින්නේ ප්‍රතිවාදියාට සාපේක්ෂව මිස තමන්ගේ අතීතයට සාපේක්ෂව නෙවෙයි. අපි එදා හිටපු තැන අද නැහැ කියලා අපි ජීවිතේ නැති කරගන්න හිතන්න ඕනේ නැහැ. අපේ ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණයේ තියෙන ප්‍රතිවාදියාට සාපේක්ෂව මං කොතනද ඉන්නේ කියන එක ගැන. ප්‍රතිවාදියාට සාපේක්ෂව අපි තරගයක් දෙන්න පුළුවන් ජයග්‍රහී තැනක ඉන්නවා. අපේම අතීතයට සාපේක්ෂව නම් අපි ඉන්න තැන අතීතයට සාපේක්ෂව නරකයි. 69 ලක්ෂයට සාපේක්ෂව අද අපේ ඡන්දපදනමේ වෙනසක් තියෙනවා. ඒ ගැලවීම තුන් තැන් තුන හතරකට බෙදිලා ගිහිලා තියෙනවා. ඔබ ගණන් හදලා බලන්න. මේක ස්තම්භ ප්‍රස්ථාරයකට ඔබ මනසින් අඳින්න. මේ අපේ ස්තම්භ ප්‍රස්ථාරයේ කොටසක් ගැලවෙනවා. ගැලවිලා ඊළඟ කෙනාට එකතු වුණා නම් අපි පරාදයි. වෙන්නේ ඒකද නැහැ. විකල්ප බලවේග ප්‍රධාන දෙකක් අලුතෙන් හැදෙන දෙක තුනක් තියෙනවා. ගැලවෙන කොටස ප්‍රධාන දෙකටයි අලුත් දෙක තුනටයි බෙදලා ගියාම ආයි අපි ඉන්නේ ඉස්සරහ. මේ ගණන් හදලා බලන්න. මේ 69 ලක්ෂ ගණන් හදලා පෙන්නපු මිනිහෙක් චන්දිර ඉස්සෙල්ල. මතුගම ටවුන් එකේ ගෝඨාභ මහතා රැස්වීම ඉස්සරහට මිනිහගෙන් අහන්න රංජිවේදරිමාන ගණන් හදලා කිව්වද 69 ලක්ෂයක් ගන්නවා කියලා. හරියටම මං කිව්වා 69 ලක්ෂයක් ගන්නවා. ඔබට මෙවරත් එවැනි ගණන් හදILLක් තියෙනවද? ගණන් හදILL ඡන්දේ ප්‍රචාරක කටයුතු අවසන් වෙන දවසට පහුවදා දවල් අපි ප්‍රෙස් එකක් තියලා කියනවා. 2018 පළත් පාලන ඡන්දෙත් ආයතන 225ක් දිනනවාමයි කියලා කිව්වා. 227ක් අපි දිනනවා. මෙවර? මෙවර මේ කැම්පේන් එකේ අවසාන. මොකද මේක උස් පහත් වීම තියෙනවා. අපි උඩ යනවා. ඒ කියන්නේ අපි ජනාධිපති වෙන සමයේ අපි ගණනය කළ අපිව දෛනිකව අපි මේ තත්වයන්. සමහර දවස් තියෙනවා අපේ මාත්‍රිකාව උඩ. සමහර දවස් තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මාත්‍රිකාව උඩ.
අපි දෛනිකව මේ තත්ත්වය නැද්දීනේ කරනවා ප්‍රචාරක කටයුතු අවසන් කරන දවසේ දවල්ට අපි අපේ පුරෝකථනය ඔබට කියනවා ඔය උඩ යට යන එකට ජවිපේ හිතෙන දැන් PP එක ඔබලාට ලොකු අභියෝගයක් වෙලා කියලා ඔවුන්ගේ අතීතයට සාපේක්ෂව ඔවුන් ඉන්න හොඳම තැනක උදාහරණයක් මම කියන්නම් මම මගේ ආසනය අගලවත්තේ අගලවත්තේ අපි යමුකෝ ඈත කොන ගමටම අගලවත්තේ ඈත කොන වලල්ලාවිට පළත්පන ඡන්දේ උදාහරණයක් මම කියන්නම් 2018 පළත්පන ඡන්දේ පොහොට්ටුවේ අපි 18 ලක්ෂයයි එක්සත් ජාතික පක්ෂයේ 9 ලක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සම්මානේ 4000යි ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2000යි අපේම අය කියනවා සර් ගම මුළු ගමම මට පේනවා JVP වගේ වෙලා කියලා මොකද්ද මේ අපි මේ කතා කරන්නේ JVP ඡන්ද පදනම 300 කින් විතර වෙනස් වෙනවා හැබැයි 100 300කින් වැඩි වෙන්නේ 18 ලක්ෂයක් නෙවෙයි සෝරි 18000ක් නෙවෙයි 2000ක් 2000 තුන් ගුණයකින් වැඩි වුණාම 6000යි ඉතින් ඇත්තනේ දැන් මෙතන මදුරුව 10 දෙනෙක් ඉඳලා තාපය භාගයකින් මදුරුව ඒක තුන් ගුණයකින් වැඩිලා 30 වුණාට පස්සේ ඔබට පේනවනේ මේ මදුරුව ආක්‍රමණය කළා වගේ කියලා ඒ තමයි ඒ තිබිච්ච තත්වෙට සාපේක්ෂව ලොකු දෙයක් ඒ වගේම තව දෙයක් එක පැත්තකින් මම මේක ජවිපෙට ගෞරවයක් විදිහට කියන්නේ जविपे सामाजिकया पूर्णकालीन देशपालने ओन देशपालने वेनुवेन पौद्गलिक जीविते आदरे प्रेमे सनेहस पौल जीविते दर्वन्गे समहर देवल सियल तारिनो अपे पाक्षिकया ए मट्टमेंगे तेंटे नेने मग्यने तेंटे आ युतुप नेह देशपालने कियन्ने जीविते नेवे जीविते एक कोटसक अपे मिनिस्सु देशपालने करन्ने जीविते एक कोटसक विदियट एक अवंको अपे मिनिस्सु करनो हेबै जीविते हेमदेम अतैरला දේශපාලන වෙනින් මරා ගන්න එක ජීවිතේ එකම දේ කරගත්තම තමයි මම අර කියපු ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ දූෂණය සිද්ධ වෙන්නෙත් මම මෙතනින් එන්නේ ජවිපේ සමාජිකයා එක්කෙනෙක් අපේ මිනිස්සු දාහක් කරන දේ කරනවා හිතන්න තිබුණු ඡන්ද ප්‍රමාණය තුන් ගුණයකින් විතර වැඩි වෙලා කියලා අපි හිතමුකෝ ඒ වැඩිවීම මම ඔය කියන දෙවෙනි සාධකයටත් ගලපන්නකෝ ඒ ඉන්න අය අපේ මිනිස්සු දාහක් විතර කරන වැඩිත් කරනවා ඔන්න ඕක තමයි අපි මේ දකිමින් ඉන්නේ ඒ කියන්නේ උන්ට ඒ ආකාරයෙන් ඡායග්‍රහණයක් අත්පත් කරගැනීමේ හැකියාවක් නැහැ मगे गण हदीम जनता विमुक्ति पेरम लंका इतिहास प्रबलम तुंगे अतीत सापेक्ष अति विशिष्ट दीवन वाक मन शुभ पतन मम की थबम जनता विमुक्ति पेरम जाति वशेन आंडन तन चंदपदनमी तन मम इन ඒකට එක හේතුවක් විදිහට මම දකින්න කාරණාවක් මම කියන්නම් ඕනිසෙන් අනුගමනය කරන දේශපාලන උපක්‍රම අපේ සමාජයේ එක්තරා කොටසක් 100%ක්ම ගරු කරමින් එකඟ වෙනවා ඒ කොටස වුණ උපරිම ලෙස දිනාගෙන අවසන් හැබැයි ඒ දිනාගන්න කොටස අපේ සමාජයේ එක්තරා සීමිත තීරුවක් විතරයි හැබැයි රටේ ආණ්ඩු කරන්න නම් ලිබරල් සමාජයක් දිනාගන්න වෙනවා आराधना තනකට වැටේ මොකද අතරම ඔහුගේ ඒ ජේෂ්ඨත්වයට මම ගරු කරනවා සංවාදවලදී ජවිපෙත් එක්ක මම හොඳ සංවාදයක ඉන්නවා ඒ අය එක ලොකු අවුලකුත් නැහැ ඔවුන් කතා කරන බොහෝ කාරණා අපි අපේ પરම්පරාව කතා කරන මාතෘකා හැබැයි මේ කතා කරන මාතෘකා ගැන ඕනිසින් පසු ඇති කරගන්නා විවේචන පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා නමුත් මම කැමති ඔ කියන්නේ මේ මේ මැද්දේ ජවිපේ සමාජිකයෙක් වාඩි කරනවා නම් ඉතාලම विषयानुबद्ध देशपालन संवाद एक मंखती कथाकर मंगेना अभी මැතිවරණ කටේ ඉන්නවා කියලා හිතාගෙන අපි මන්ත්‍රීතුමනි කතා බහටෙමු බෙහෙවීම පාක්ෂිකයාට තියෙන පක්ෂයේ තමයි එජාපේ බෙහෙවීම විවේචනය කර ඔබතුමාලා දැන් කොහොමද මේ විදියට එකතු වෙලා මේ පෑහීමකට ලක් වෙලා වැඩ කටයුතු කරන්න කියලා ඇත්තට කෙසේද මේ ආකාරයෙන් ඔබතුමාලා පෑහිලා ඉන්නේ මේ දෙක පෑහෙන්නේ නැහැ හැබැයි ලෝකයේ ඇතුළෙත් ලංකාව ඇතුළෙත්
එක්තරා යුගවල ඒ මොහොත රදාල දේශපාලන තත්ත්වයන් විසින් එවැනි වේදිකා හදනවා. ඔබට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා මැතිනිත් එක්ක 2004 විතර හදන සභාග පරිවාස ආණ්ඩුව සම්බන්ධයෙන්. මම කියන්නේ නැහැ ජවිපේ දාගත්ත තීරණය වැරදි කියලා. ඕනනම් අහන්න පුළුවන් විජේ කුමාරතුංගගේ ඝාතනයට පවා ඇතම් පාර්ශව චෝදනා කරන ඉතිහාසයක් තියෙද්දි කොහොමද මේ දේශපාලන එකගත්වය ඇති වුණේ කියලා. මම කියන්නේ නැහැ ඒක වැරදි කියලා. මම කියන්නේ මේ මොහොතට ඇති මේ මොහොත තුල ඇති වුණු දේශපාලන තත්ත්වයන් විසින් තමයි ඒ කාරණාව හැදුවේ. මම පුංචි කාලේ ජනතා විමුක්ති පෙරමුණයි UNPI ගහමරා ගත්තා. JVP UNP කාර්යය මරුවා UNP JVP කාර්යය මරුවා කියලා තමයි තිබුණේ. ඉතින් ඒගොල්ල 2010 ෆොන්සේකා මහත්තයාට උදව් කළේ, ඒ කියන්නේ UNP විසින් තෝරාගත් ජනාධිපති අපේක්ෂකයාට උදව් කළේ JVP. 2015 දී UNP විසින් තෝරාගත් ජනාධිපති අපේක්ෂකයාට JVP උදව් කළේ. මම කියන්නේ නෑ ඒක වැරදි කියලා. ඒක ඒ මොහොතේ උන්ගේ දේශපාලන තෝරා ගැනීම. අපිට වෙන්නේ අපි ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව දේශපාලන අර්බුදයක පැටලෙනවා. ඒ වගේම සමාජ අරගලයක් විසින් කරපු බලපෑම මත රණිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකමට එන්න තරම් පාරක් හැදෙනවා. මේ 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 කාරණා හරියට විග්‍රහ කරගන්න වෙනවා. එහෙම ජනාධිපති අගමැති වෙච්ච රණිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ බලන ජනාධිපති වෙනවා. වැඩ බලන ජනාධිපති කලේවත් අගමැති කලේවත් අපි විසින් නෙවෙයි, ඒ සමාජ අරගලයේ විසින්. ගෝඨාභ මහත්තයා තනතුර දාලා ගිහාම විවස්සානුකූලව රණිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ බලන ජනාධිපති වුණා. වැඩ බලන ජනාධිපතිවරයාව ව්‍යවස්ථානුකූල අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය අකුරටම අනුගමනය කරමින් අපි ඔහුව ජනාධිපති කළා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ 45 වසරක රනිල් වික්‍රමසිංහ දේශපාලනයට අපි එකගයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ UNP ව්‍යවස්ථාවයි පොහොට්ටුවේ ව්‍යවස්ථාවයි සමානයි කියලා. අපි එකඟ නැති තැන් ඕන් තරම් තියෙනවා. අතීතයේ බොහෝ තැන් වලට අපි එකඟ නැහැ. සාපේක්ෂව හිතන්න මේ මොහොතේ එවන්නක් සිද්ධ නොවුණා නම් මොකක් වෙයිද කියන චිත්‍රය ඇන්දොත් අපි ගත්ත තීරණය සාපේක්ෂව හොඳයි කියලා ඔබටත් හිතේ. දැන් පළාත් පාර්ලිමේන්තුවරණයට ඔබලා UNP ත් සමග එකතුව කටයුතු කරනවානේ, වෙන කවුද මේ ආකාරයෙන් එකතු වෙන්නේ? නෑ, මෙහෙම UNP ත් එක්ක එකතුවක්ම කියලාත් නෙවෙයි තියෙන්නේ. අපි මහා ආණ්ඩුව සම්බන්ධයෙන් නැත්නම් රටේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් UNPI පොහොට්ටුවේ අතර යම් කිසි දේශපාලන එකඟතාවයක් තියෙනවා. අපි අපේ සාකච්ඡා තුළ ගවේෂණය කළා පළාත් පාලන ඡන්දය එනවා නම් ඒ ඡන්දෙදි කොහොමද ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මධ්‍යම රජය සම්බන්ධයෙන් අපි අතර ඇතුණු එකඟතාවයන් පළුදු නොවන විදියට ඡන්දකට යන්නේ කියලා. ඔබ දැක්කනේ 2015 ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකයි UNPI එකට හිදලා 2018 දී පළාත් පාලන ඡන්දෙදි ඒගොල්ල දෙකට බෙදුණා. ඒ තමයි යහපාලනේ දෙවන්තම ඇත්ත න්‍යායික පුපුරායම වෙන තැන. අපිට බෑ මේ බෙදුම් රේඛාව එහෙම ඇඳගන්න. එනිසා ගැටුම් අවම වන විදිහකට පළාත් පාලන ඡන්දයට යන්න අපි හදන්නේ. පොහොට්ටු අලියක නැට්ට ඉල්ලලා නැහැ. අලියව පොහොට්ටු ඇතුළේ ගෙනල්ලත් නැහැ. සමහර තැන්වල අපි ඒ භූමියට ගැලපෙන දේශපාලන මොඩලයක් හදලා තියෙනවා. 90%කටත් වඩා පොහොට්ටුව තනියෙන් පළාත් පාලනයට තරඟ කරනවා. හිතෙන්නේ නැද්ද බෙදුම් රේඛාවක් ඇඳගෙන ඩලස් වැනි ප්‍රබල සමාජිකයන් පොහොට්ටුවෙන් ගිලිහිලා යද්දි පොහොට්ටුවට මේක පක්ෂදාල යනවනම් ඒක පාඩුවක්. අනේ යාලා ගියාට අපිට කමක් නැහැ කියන තැන නෙවෙයි අපි ඉන්නේ. හැබැයි ඒ වගේම තමයි මට හෝ ඔබට එකට වැඩ කරන්න බැරි නම් එකට වැඩ කර කර රණ්ඩු වෙලා ඔක්කොම අනනවට වඩා හොඳයි අපි වෙන්නේ මේක. ඒ කියන්නේ වෙරි රණ්ඩු තිබුණ ඇතුලේ. රණ්ඩුවක්ම නෙමෙයි එකඟ වෙන්න බැරි තැන් තියෙන්නේ නැතිනේ. මට ඒ ගැන හරියට නිශ්චිත නැහැ. මොකද විරුද්ධව ඒ ගැන සංවාදයක් ඇතුලේ තිබ්බේ නැහැ. තිබ්බනම් මම ඒක දන්නවා. මම ওই හැම සංවාද සභාවකම හිටපු නිසා. මෙහෙමයි. අතීතේ ඉඳලම අතරමඟ අතහැර යාම සිද්ධ වෙනවා. මේක තව වෙන්නක්. නමුත් මම කැමති හැමෝම අපිත් එක්ක එකට වැඩ කරනවා නම් මම වෙන්න තැන් හොයන මිනිහෙක් නෙමෙයි එකතු වෙන්න පුළුවන් හේතු හොයන කෙනෙක්. ඒ නිසා අපි බලමු. ඔවුන් සමග නැවත සංවාදයක් ගොඩනැගුවේ එහෙම නැද්ද? මං හිතන්නේ ඒකට අවස්ථාවක් නැහැ කියලා තර්කයක් ගෙන්නත් පුළුවන්. විශේෂ බාධාවකුත් නැහැ ඉතින්. ඒ කියන්නේ විශේෂ අවස්ථාවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්.
එවන්නක් පටන් ගන්න විශේෂ බාධාකුත් නැහැ අපිට හිට වුණත් ඒ ගැන කතා කරන්න පුළුවන් හෙලිකොප්ටරේට නගින්න එහෙම අදහසක් තිබ්බේ නැහැ පෞද්ගලිකව මටද ඔව් නැහැ මම පෝට්ටු නැත්තම් ගෙදර අය එක දෙකක් නැහැ ආරාධනෙකුත් නැහැ මට එතන ඉන්න නෑ මෙහෙමයි මං ඒ සමහරව නම් ඔවා එළියවිලා කියනවා මෙන්න අහවලා මට කතා කළා මෙන්න අහවලා ඒක SMS එක කියලා මං ඒ දහදුරා දේශපාලනය කරන්නේ නෑ මං හිතනවා මට බොහෝ දෙනෙක් කිව්වා එතන ඉන්න මල්ලි උඹ වගේ එකෙක් ඉන්නෝනේ මෙතන කියලා මං ඒ කියපයට කිව්වා මං ඔබේ මතයට ගරු කරනවා ස්තුතියි එක කිව්වට හැබැයි මම දේශපාලන වශයෙන් මගේ තෝරා ගැනීම මෙතන මම ඒකත් එක්ක දේශපාලනය කරනවා මගේ ලකුණ වෙනස් වුණොත් වෙනස් වෙන්නේ පොහොට්ටුව පදනම් කරගත්ත සම්දානයක් හැදලා ලකුණ වෙනස් වුණොත් කවදාද වෙනස් වෙනවනේ ඒ හැර දේශපාලන වෙනසකට මං යන්නේ නැහැ මම මගේ නිර්මාණ කටයුත්තක් කරගෙන ආයි සුපුරුදු සැනසෙල්ලම ජීවත් වෙනවා පොහොට්ටුවේ මීළඟ නායකත්වය දෙනවා නම් කවුද සුදුසු පුද්ගලයා නායකයාට හවලයි හවලයි කියලා එයාලා විසින්ම හිතලත් ඒ අයට ගහන්න පටන් ගන්න නිසා මම මොකටද අනාගත නායකයව දැම්මම මේ සතුරන්ට නිරාවරණය කරන්නේ අනාගත නායකයා ඔහේ හිටපුවාදී අපිට නිකම් වයස් කාණ්ඩයක්වත් කියන්න පුළුවන් තරුණ මැදි වයස මහලු ලංකාවේ දේශපාලන වශයෙන් නෙමෙයි හැමතරම සංවාදයක් තියෙනවා තරුණයාට තැන දෙන්න ඕනේ කියලා ඒ වගේම ඒක පිටිපස්සෙම කියනවා මේ අද්දකීම් නැතුව බෑ මෙයලා තාම මැචුවර් නැහැ මේ කියන්නේ පරිණත නැහැ වගේ එහෙම එකක් ඒ කියන්නේ අර උත්සාහවන්තය ජය ගැනීම කියලා අනිත් පැත්තෙන් කියනවා ඉංග්‍රීසි තරමට ඉදිමින්න කියලා මම කියන්නේ මේ සාහිත්‍ය ප්‍රකාශ දෙකේ ක්ලෑෂ් එකක් තියෙනවා මම කියන්නේ තරුණයාව දේශපාලනිකව පිළිගන්න ජාතික නායකත්වයේ සම්බන්ධයෙන් අපේ සමාජයේ තාම පොඩි අවුලක් තියෙනවා දැන් ෆ්‍රාන්ෂේම එකට ගියා නවසිලන්තේ මෙතනට ගියා තව බොහෝ රටවල් එතනට යමින් ඉන්නවා මං කියන්නේ අපිත් එතනට යා යුතුයි කියලා අත්දැකීම් කියලා කියන්නේ කොණ්ඩේ පැහෙන එකවත් උපන්න සහතිකයේ තියෙන වයසත් එක්ක Taman කොච්චර කාලයක් මේ පොළොවේ ජීවත් වුණාද කියන එක නෙවෙයි තරුණයන්ට කරන්න පුළුවන් ජාතික නායකත්වයේ යම් තැනක් එතනට ඉඩ දෙමු කියලා මම පක්ෂයකට නෙවෙයි සමාජයට යෝජනාවක් කරනවා දැන් මේ වන විට කියවෙනවා මේ පළාත් පාලන මැතිවරණයට කෝටි 1600ක් වියදම් වෙන බව. ඔබේ කියවීමට අනුව පළාත් පාලන මැතිවරණයක් අවශ්‍යද නැත්නම් මහා මැතිවරණයකට යා යුතුද මේ දෙකම එකට සිදු කළ යුතුද මට කෙටි පිළිතුරක් දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයට වියදමක් තියෙනවා. ඒකාධිපතිවාදේ නොමිලේ ගන්න පුළුවන්. ඔබ තීරණය කරන්න. ගෙවලා ප්‍රජාතන්ත්‍රවාදය ගන්නවද නොමිලේ ඒකාධිපතිවාදය වැළඳ ගන්නවද කියලා. දැන් මේ වන විට ඔබලාගේ නිගමනයට අනුව අනිවාර්යෙන් කුමන මැතිවරණයක් තිබ්බත් පොහොට්ටුව මේක පොහොට්ටුවේ මතේ විදියට ගන්න ඕනේ නැහැ කවුරු හරි මේකට එකඟ නැති කෙනෙක් පොහොට්ටුවේ තින්න පුළුවන් නිසා මම කියන්නේ මිනිස්සු මේ වෙලාවේ යම් කිසි අන්රෙස්ට් එකක ඉන්නේ මේ කියන්නේ මේක 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 එකක් තියෙනවා මම කියන්නේ මේ ආණ්ඩුවේ ජනමතය සම්බන්ධ ඇත්ත తත්වේ දැනගන්න අවස්ථාවක් දෙමු කියන තැන මම ඉන්නේ ඒ කියන්නේ ආණ්ඩුව ආණ්ඩුවක නෙවෙයි අපි ජීවිතේ කිසිම තැනක කවුරු හරි අකමැති නම් ඉන්න ඕනේ නැහනේ. ඇයි එහෙම ඉන්නේ? එහෙම ඉන්න එක ඔළුවට මාර බරක්. ඒ නිසා මේ ෂොක් එක කොහෙන් හරි ඇබ්සෝබ් වෙන්න ඕනේ. ඒ නිසා මම නම් කියන්නේ ඡන්දකට අවස්ථාවක් දෙන්න. හැබැයි ඒ ඡන්දේ ප්‍රතිඵලයෙන් පස්සේ නම් ආයි එහෙම මෙහෙන් අදින්න නම් එන්න එපා. ඒක කරන්න නම් බෑ. ඒ ඡන්ද ප්‍රතිඵලයට දැන් අපි දකිනවනේ දැන් බ්‍රසීලේ ප්‍රශ්නයක් වෙනව නේද? लूला दसिल्ला ओन्माव पन पिटीन वलल मनताव क्या ये प्रतिपल पीली अद प्रश्न अके नमुद मे वेला मेक कि बेने यगोल की चंदे दुनना अभी मेहम वेन तत्व कदन वकीन चंदे देमु कि අපේ කාල වේලාව අවසන් වී තිබෙනවා අයිබන් මන්ත්‍රීතුමනි බෙහෙම ස්තුතියි ඔබ මේ ආකාරයෙන් එකතු වුණේ ලංකාදීප ඔන්ලයින් රතු කට දේශපාලන සංවාදය සමග නැවත හමු වෙමු ලබන සතියේදී